අපි පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ස්වාගෙන යන ගමනේ අද වෙනකොට මාස 63ක කාලයක් ගත වෙලා තියෙනවා. දැන් මේ මාස 63ක කාලය ගත වෙනකොට අපි දැක්කා විවිධ සිදුවීම්, විවිධ තිර රචනා නේ ස්ක්‍රිප්ට් අපි දැක්කා. එක එක විදිහට එළියට එනවා, එක එක නළුවෝ එනවා, නිළියෝ එනවා, රඟනවා, මේකට යුක්තිය වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා කියලා කියනවා, යුක්තිය කියන වචනේ පජාතික කරලා දානවා. මේ වගේ කතන්දර ගොඩක් මේ කාලය තුළ අපි දැකලා තියෙනවා. එතකොට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂීතම තත්ත්වයන් දෙකක් ඊයේ වෙනකොට අපි දැක්කා. එකක් තමයි නිලන්ත ජයවර්ධන කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ දූරාවලියත් එක ගත්තහම දෙවනිය හැටියට ඉන්නේ, පරිපාලනයේ බාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අපි දැක්කා ඊයේ වෙනකොට අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. දැන් මේ විදිහට මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනකොට මේ ආණ්ඩුව කියන්නේ රදගුරු සමුළුවෙයි බිෂොප්ලාගේ ඉල්ලීම මත තමයි මේ තත්ත්වය ඒගොල්ලෝ ක්‍රියාත්මක කරේ කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ, අපි ගැන සතුටුයි, අපි අනිවාර්ය නිවාඩුවේ අපි ගැන සතුටුයි, ඒකට අපේ කතෝලික සභාවේ සහ රදගුරු සමුළුවේ යම් බලපෑමක් තිබිලා ඒක නිසා ඒ විදිහට ඒක වුණා කියන ගැනත් අපි සතුටුයි. හැබැයි මම විශ්වාස කරනවා මෙතන නම් ඔය කියන කතාවට එහා ගිය කතාවක් තියෙනවා කියලා. මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා. මොකද නිලන්ත ජයවර්ධනව එහෙම අනිවාර්ය නිවාඩු යවනකොට එක පාරකට දැන් පෙන්වන්න හදනවා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපි මාර වැඩක් කරා කියලා. මම කියන්නේ ඔයාලගේ මාර වැඩේ ගැන අපි මාර විදියට පුදුම වෙන්නේ නැහැ. මොකද ඒක අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඔගොල්ලෝ මේ අවුරුදු 5ක් තිස්සේ ඔගොල්ලෝ මේ පාස්කු දින වින්දිතයන්ව, මේ පාස්කු දින මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඔගලන්ගේ බල පෙරලියේ පුටු පෙරලිය විතරක් කරගෙන ඇවිල්ලා ඔගලන්ගේ තනතුරු ටික රැකගනිමින් ආපු ගමන ඇතුලේ නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ සතුටුයි අපි. ඒකත් කියන්න එපා. මොකද ඒක අපි මුල ඉඳන්ම කියපු කාරණයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා ඔයාලා මේ වැඩේ කරන්නේ මේ කතෝලික සභාව හින්දවත්, කතෝලික සභාව කියන මේ ප්‍රෙෂර් එක හින්දවත් නෙමෙයි කියලා. ඕක ඇතුලේ ඔයාලගේ දේශපාලනයක් තියෙනවා. අපි දන්නවා 24 වෙනිදා වෙනකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් දෙනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න නියමිතයි. ඒ තීන්දුව ආවොතින්, ඒ තීන්දුවෙන් බැරි වෙලා හැල අතුරු තහනම් නියෝගය දෙනවා කියලා තීරණය කරොතින් ඉන්න පොලිස්පතිවරයාව සේවා අත්හිටුවීමක් සිද්ධ වෙනවා తాවකාලිකව. සේවයේ පොලිස්පති ධූරයේ ක්‍රියා කිරීම අත්හිටවනවා తాවකාලිකව. එතකොට මේක ඇතුලේ තියෙන පොලිසියේ තියෙන බල අරගලෙත් එක්ක, විශේෂ බාර අමාත්‍යවරයාගේ තියෙන බල අරගලෙත් එක්ක, පොලිස් ප්‍රතිවරයාගේ තියෙන බල අරගලෙත් එක්ක තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි තරමට අපි තොත්ත බබාලා නෙමෙයි. හැබැයි කෙක්කෙන් හරි කොක්කෙන් හරි කමක් නැහැ. අර කියන්නේ බලලා මැටියෙන් හරි කමක් නැහැ මීවල්නෝ නම් කියලා මේ වෙච්ච වැඩේ ගැන අපි සතුටුයි. හැබැයි ඔක වෙන්න තිබ්බ අද නෙමෙයි. ඔක වෙන්න තිබ්බ ඊයේ නෙමෙයි. ඔක වෙන්න තිබ්බ මීට ගොඩාක් කාලයකට කලින්. හැබැයි මේ කතෝලික සභාවය, මේ රජගුරු සමුළුව, මේ ජාතික කමිටුව, මේ කතෝලික ගිහි නායකයෝ, ගිහි සංවිධාන උගුරු ලේ රහ වෙනකම් මේ ඉල්ලීම කරත්, ලියුම් පිට ලියුම් ලිව්වත් ඔගොල්ලෝ මේ වැඩේ කරේ නැහැ. ඔගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ ඔයාලගේ දේශපාලන අවශ්‍යතාවය සඳහා. ඒ කාරණේ නිශ්චිතයි. එතකොට ඊට අමතරව පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ට කරලා තියෙන විනය පරීක්ෂණය පාරදෘශ්‍යභාවයෙන් තොරයි කියලා හිටපු පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දීමක් කළා තියෙනවා.
එතකොට මේ කතාව අපි කිව්වා. අපි කිව්වා මෙච්චරකල් නොකරපු විනය පරීක්ෂණයක් කඩිමුඩියේ දාගෙන. මොකද හිටව පොලිස්පතිවරයා කියනවා, හිටව පොලිස්පතිවරයා කියනවා මේ කියන කමිටුව ගැනවත්, මේ කියන කමිටුව ගැනවත් හරිහමං විදියට විශ්වාසයක් තියන්න බෑ කියලා. හරිහමං විදියට විශ්වාසයක් තියන්න බෑ කියලා. ඒත් එක්කම පොලිස් කමිෂන් සභාව හිටපු පොලිස්පති චන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච පොලිස් කමිෂන් එක, චන්ද්‍ර ප්‍රනාන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච පොලිස් කමිෂන් එක, ඒ පොලිස් කොමිසම ගැන විශ්වාසයක් නැහැ කියලා හිටව පොලිස්පතිවරයා නීතිපතිවරයාට ලිපියක් යවනවා. ඒක ඇතුලේ අන්තර්ගත වෙන කරුණුත් එක්ක අපිත් කියන්නේ ඒ පොලිස් කොමිසම ගැන අපිට විශ්වාස නැහැ. ඇයි? එනේන රාජතාන්ත්‍රිකය අපිට ගන්න කියලා එයාපෝට් එකට ගිහිල්ලා නේ දෙපතුල් ලෙවකක හතර ගාතෙන් වැඳ වැඳ යන පක්ෂ මූලස්ථානවල තියෙන රැස්වීම් වලට ගිහිල්ලා හිටගන්න කොමිසන් ස්වාධීනයි කියන කොමිසන් සභාවල ඉන්න සභාපතිල ගැන විශ්වාස කරන්න පුළුවන්? එක කෝල් එකයිනේ දෙන්න ඕනේ. චන්ද්‍ර මේ වැඩේ කරනවා කිව්ව ගම මිනිහා පුටු වෙන්න කියලා සැලුට් කරනවා පුරුද්දට යස් සර් කියලා. ඉතින් එහෙව් තැනත්තෙක් සභාපති ධූරයේ දර පොලිස් කොමිසම් සභාව ගැන මොකක්ද අපිට කියන්න පුළුවන් විශ්වාසය? මොකක්ද අපිට කියන්න පුළුවන් විශ්වාසය? ඒක නම් අපිට විශ්වාසයක් නැහැ. ඒක යත්ත කතාව. ඒ නිසායි අපි කියන්නේ මේ රටේට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අපි මොන විදිහට කතා කරලි වෙලා අපි හිතුවට මේ ස්වාධීන කමිෂන් සභාව ස්ථාපිත කරන්න ඕනි කියලා දේශපාලඥයන්ගේ පතුල් ලෙවකන, දේශපාලඥයන්ගේ ඔක්කේ නැලවෙන, දේශපාලඥයන්ගේ කටු සූපන, දේශපාලන හිකනල්ලු ටික මේ කොමිෂන් සභාවලට දාගත්තා. මේ කොමිෂන් සභාව කොහොමද ස්වාධීන වෙන්නේ? එතකොට කොහොමද මේ කොමිෂන් සභාවල ස්වාධීනතාවයක් තියෙන්නේ? එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ස්වාධීන කොමිෂන් සභාව ගෙනල්ලා අපේක්ෂා කරන අරමුණ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නිශ්චිතවම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තිබිච්ච ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවෙන් පොලිසියට නිර්දේශ කළ දින ඇතම් නිලධාරීන් ගැන විනය පරීක්ෂණ කරන්න කියලා. එව්වා කරේ නැහැ. හරි, ඒ කිසිම දෙයක් කරේ නැහැ. ඒතකොට ඒ නිසා මෙන්න මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා අපි කියන්නේ. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගැන බලාගෙන ඉන්නවා. අපිට ශ්‍රේෂ්ඨාධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. අපි හිතන්නේ අවසානයේදී මේ රටේ මිනිස්සුන්ගේ තියෙන එකම පිළිසරණය අධිකරණය විතරයි කියලා. ඒ නිසා අපි හිතන්නේ අපිට ආරංචි සමහරක් නීතිඥවරු අවාසනාවකට නමටද මොහොමද දන්නේ හැබැයි කතෝලිකයි කියන නීතිඥවරු සමහරක් තමුන්ගේ දේශන අවසන් කරන්නේ. මේ පොලිස්පතිවරයාගේ දුර කාලය බැරි වෙලා හරි නැවැත්වුවොත් අත්හිටෙව්වොත් සේවය ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරේ නැත්තම් ජනාධිපතිවරණේ තියන්නේ කොහොමද? මම කියන්නේ තුට්ටු දෙකේ ඇප්ලිකේෂන් නේ. පයිත්‍යන්නේ. දැන් රටේ ජනාධිපතිවරණය ගැන කියනවා මේ මිනිහව තියාගන්න ඕනේ හින්දා. කියන්නේ ඕන අසූචිවලක බහින්න අපි ලෑස්ති. ඕන අසූචිවලක බහින්න ලෑස්ති. සල්ලිවලට. මොකටද? අඩුම තරමේ හෘද සාක්ෂිය කතා කරන්න එපා අපි හැමෝගෙම. නීතිඥවරු තමන්ගේ කාර්ය කරන්න ඕනේ, ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනින්න ඕනේ, අපිට ඒකටත් විවාදයක් නැහැ. හරිද? ඒ සම්බන්ධයෙන් අපේ තර්කෙකුත් නැහැ. ඒකට තියෙන අයිතියට එහෙම් පිටින්ම අපි ගරු කරමු. හැබැයි මොකද්ද මේ தત્ත්වය? දේශබන්දු තෙන්නකෝ නැත්තම් ටිරාන් අලස්ට නිකන් නාඩි වැටෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. ටිරාන් අලස් හිතන් ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුව කියලා කියන්නේ දේශබන්දු තෙන්නකෝ කියලා. මං අහන්නේ එතනම ඇමතිත් ෆේල්, ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවත් ෆේල්නේ. දැන් හෙට දැන් මං කියන්නේ මං උනත් මේ මොහොතේ මැරෙන්න පුළුවන්නේ මිනිස්සුනේ නේ. මැරෙන්න පුළුවන්, මරන්න පුළුවන්, ඕන එකක් අපිට වෙන්න පුළුවන්. ඒක වෙන කතන්දරයක්. මං අහන්නේ දේශබන්දු තෙන්නකෝන් දැන් මල කෙලියන්නේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවක් නැති වෙන්නේ. ටිරාන් නලස්ට පොලිසිය වැඩ කරන් යන්න බැරි වෙන්නේ. ටිරාන් නලස් අර ඉන්දියාවේ ගෑනු වගේ සති පූජාව කරයි දන්නෙත් නැහැ. ඒ තරමට අවුලක් තියෙනවා. අප්සෙට් මං කියන්නේ එහෙමනම් මේක මං කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ මම හිතන්නේ අවුරුදු 112ක්ද මං පහුවේ දවස්වල මං දැක්කා පොලිස් දෙපාර්තමේන්තුවේ කාලේ. මං අහන්නේ දැන් එකෙක් නැතුණාම එකෙක් නැතුණාම එකෙක් මේ ලයින් එකක් හැදිලා තියෙන්නේ නැහැ. ඒක හදපු නැති එකක් කිම කවුද ගන්නවා?
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 10 දෙනෙක් විතර එක පෙළට ඉන්න බෑ මේ වෙලේ. මොකා නැති වුණත් ඊළඟ එක මේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩේ කරන්න පුළුවන් කියලා. නෑ කොහොමද කියන්නේ? එයා නැතුණු යුක්තිය නෑ. මාරා යුක්තිය දෙන උගේ සාක්කුවේ වගේ. එහෙම සීන් එකක් වෙලා තියෙන්නේ. මිනිහා ගෙදරින් එනකොට යුක්තිය අරන් එනවා වගේ කතා කරා. නේ? යුක්තිය ඉෂ්ට කරපිට අපි දැක්කා වැලිගම හෝටලේ, අපි දැක්කා දෙහිවල හෝටලේ, අපි දැක්කනේ යුක්තිය ඉෂ්ට වෙච්ච විදිය. නේ? මානව හිමිකම් කමිෂන් සභාවේ පැමිණිලි කීයක් තියෙනවද යුක්තිය දෙරෙහිව දාපු? කීයක් තියෙනවද? දැන් එයා හිතන්නේ එහෙම නැතුව මාර වැඩක් වෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ. මේව රාජ්‍ය ආයතනේ රජය දෙපාර්තමේන්තුව දක්ෂ පොලිස් නිලධාරීන් කීයක් ඉන්නවද? හැබැයි යාළට ඉස්සරහට යන අවස්ථාව දීලා නැහැ. කපලා පැත්තකට දාලා මුල්ලකට කරලා තූත්තුකුඩියට යවලා ඩොටේ පොලිස් ස්ථානවලට දීලා පොලිස් කොට්ටාෂ බාර දීලා පළාත් බාර දීලා එයාලව මුල්ලකට කරලා මේ කොහෙවත් ඉන්න සෙප්පඩේක ගෙනල්ලා පොරක් කරන්න දඟල දඟල ඉන්න. එතකම ටිරානාලස් අපි දැක්ක පෙරේදා හෝ ඊයේ පෙරේදා ඊයේ කියනවා කංජිපාණි ඉම්රාන් ඔබ රටින් පන්නන්න නීතිඥවරු තමයි වැඩ කරලා තියෙන්නේ. මං අහන්නේ අහවල් මගුලකට දෝක කියෝ කියෝ ඉන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න එපා. ඇයි ටිරානාලස් බබාද? දැන් මං දැක්කා මොකක් හරි එකගේ නීති උපාධියකුත් හම්බෙලා තියෙනවා. හොඳයි. අපේ සුබපැතුම් ඇමතුමාට. අඩුතරම දැන්වත් නීතිය දැනගනින්. හරියට කරලා තියෙනවා නේද ඩිග්‍රිය. එතකොටවත් දැනගන්න පුළුවන් නේ මෙහෙමයි කියලා ඉවරලා. ඉතින් ඒ නිසා අඩුම තරමේ කංජිපාණි ඉම්රාන්ව රටින් පන්නන්න නීතිඥවරු නම් කටයුතු කරලා තියෙන්නේ. මීඩියා වලට බොරු ෂෝදදා ඉන්න එපා. මොකටද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ යටතේ නම් තියෙන්නේ. හරි. පොලිසිය තමන්ගේ යටතේ නම් තියෙන්නේ. පොලිස්පතිය තමන්ගේ යටතේ නම් ඉන්නේ. ඔය තියෙන ඔක්කොම යුනිට් එක තමන්ගේ යටතේ නම් තියෙන්නේ. එක කෝල් එකයි අන්න අහවල කියලා අරන් එනෝ කියලා කියන්නනේ තියෙන්නේ. කංජිපාණි ඉම්රාන් කියන්නේ අපරාධකාරයෙක් නම්, ට්‍රැවල් බෑන්ඩ් එකක් තිබ්බ කෙනෙක් නම්, එයාව රටින් පන්නන්න යම්කිසි නීතිඥවරෙක් කටයුතු කළා තියෙනවා. බොරුවට ලෝයර්ස්ලාට ගහන්න ඕන වුණාම ටොපික්ස් ඇදලා ගන්න එපා. එහෙම මෙහෙම කංජිපාණි ගැන කිව්වම දැන් මාර ලොකු ඇති කංජිපාණි. ඒකනේ ඔය කියන්නේ. දැන් එහෙම නිකන් බයිලා ගහන්න නැතුව කංජිපාණි ඉම්රාන්ව රටින් පන්නන්න උදව් කරපු ලෝයර්ස්ලාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. ඉවරයි. මොකටද? මං කියන්නේ එහෙම ලෝයර්ස්ලා ඕනේ නැහැ. කවුරු නම්? එයා ජනාධිපති නීතිඥයෙක් නම්, එයා ජේෂ්ඨ නීතිඥයෙක් කනිෂ්ඨ මොකෙක් වුණත් කමක් නැහැ. මං කියන වැඩක් නැහැ. හැබැයි එහෙම නැත්තම් බොරුවට තුට්ටු දෙකේ කතා කිය කිය. බොරුවට තුට්ටු දෙකේ කතා කිය කිය ඔය රැඟිල්ල රඟන්න එපා කියන පයඩෙත් අපි දෙන්න ඕනේ. මතක තියාගන්න. එක නඩුවයි අමෙත්තුමාට මතක් කරන්නේ අපි. රාඩ නඩුව. LTT ත්‍රස්තවාදීන්ට ඡන්දේ නවත්වන්න සල්ලි දීපු නඩුව. ඒක අමෙත්තුමා පිළිගත්තා. එයා කරා ඒක දේශපාලනික වැඩක් කියලා. ඒක අමෙත්තුමා කරනකොට දේශපාලනිකයි. ඔක වෙන කෙනෙක් කරානකොට ත්‍රස්තවාදීනි. ඔහොමනේ අපිට ගන්න වෙන්නේ. එතකොට රාඩ නඩුවට මතක තියාගන්න අමෙත්තුමා වෙනුවෙනුත් මේ රටේ නීතිඥවරු පෙනී හිටියා. ත්‍රස්තවාදයට සහයෝගය දීම කියන චෝදනාව තිබ්බා. මේ රටේ නීතිඥවරු පෙනී හිටියා. ඒ නිසා අන්ඩර්වර්ල්ඩ් එකේ උන්ටයි, කුඩුකාරයන්ටයි, ගංජාකාරයන්ටයි, කසිප්පුකාරයන්ටයි, මිනිමරුවන්ටයි පෙනී ඉන්න ඕනෙත් මේ රටේ නීතිඥවරුම තමයි. ඒක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13-3 13-5 ව්‍යවස්ථාවලින් සහතික කරපු අයිතිය. නීතිඥවරයෙක් පෙනී සිටින්න කියන අයිතිය. ඒක නැති කරන්න කාටවත් බෑ. ඒක නැති කරන්න කාටවත් බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා නිකන් බොරු බේගල් ගහලා නිකන් මාධ්‍ය සම්දර්ශන දාලා හරිද? අමෙතුමා කරන් යන සමහරක් වඩා අපි යගේ කරනවා. ඒකත් කියන්නේ බෑ. හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ දර්ශනේ වෙනුවට සම්දර්ශනේ ඉස්සරහට ගේන්න ගිහිල්ලා අමෙතුමාගේ වටේ ඉන්න පොලිසියෙන් ඇහිංච අයෝ සෙට් එක වැඩේ කුජීත කළා දා. හත් පොලේ ගන්න. අනනවා, නානවා, චොර කරගන්න. එතනයි ප්‍රශ්නේ. ඒ නිසා බොරුවට නිකන් නීතිඥවරුත් එක නිකන් බොරුවට පැටලි පැටලි යන්නේ නැතුව ඔච්චර ඇරියස් එකක් තියෙනවා නම් කෙලින්ම කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා. වැඩේ ඉවරයි. ඉලකාන තමයි මැතිවරණ. මැතිවරණේ ගැන දැන් අමුතුවෙන් අපි කතා කරන්න නෑ. මැතිවරණ නිශ්චිතව තියන්න ඕනේ. දැන් වන්න මැතිවරණ කොමිසමේ සභාපතිට මං දන්නේ සමන් රත්නායක මහත්තයා ජෝතිර්වේදියෙක්ද කියලා. පාර්ට් ටයිම් ජෝතිෂ්‍ය වැඩක් කරනවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. දැන් තමන්ගේ රස්සාව තේරෙන්න එපැයි. තමන්ගේ වගකීම තේරෙන්න එපැයි. මැතිවරණ කොමසාරිස්ක වගකීම රාහු කාලේ බලන එක නෙමෙයිනේ. රාහු කාලේ අපේක්ෂකව බලාගන්න. රාහු කාලේ අපේක්ෂකව බලාගන්න. මැතිවරණ කොමසාරිස් ඡන්දේ තියෙන දිනේ බලාගන්න. දැන් එයා දිනේ බලලක පැත්තකින් තියලා මිනිහ යන රාහු කාලේ බලන්න. මරු පොරවල් ඉන්නේ.
දැන් එහෙව් සභාපතිලානේ මේ කොමිෂන් සභාවල ඉන්නේ. දැන් එතකොට ඒ වගේ මට්ටමක ප්‍රාථමික ඒ තරමට ග්‍රාම්‍ය කොමිෂන් සභාවක සභාපති කෙනෙක් හැසිරෙනකොට ඒ කොමිෂන් සභාවේ මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ? මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ? දැන් මුලින්ම කිව්වා මාසේ අන්තිම හෝ අගෝස්තු මුල කියන්නම් කියලා. අන්න සියලු දෙනා එකට එළියට බහැලා ගහන්න පටන් ගත්තා, විරුද්ධත්වය පළ කරා, ලියුම් දුන්නා, මැති වෙන කොමිෂන් සභාවට ගියා, ඔක්කොම උනා. දැන් පෙරේරා මම කිව්වා රංග බණ්ඩාරත් ගිහිලා තියෙන නිසා දැන් වැඩේ වෙයි කියලා. අන්න දැන් ඊයේ කියනවා, මොකද ඊයේ කියන්නේ? ඊයේ කියනවා ලබන සතිය දිනයක කියනවලු. අඩුපතන මේ මාසේ අගට ගිය එක දැන් මේ තුන්වෙනි සතියට ආපු එකත් ලොකු දෙයක්. ලොකු දෙයක්. දැන් අපි කියන්නේ මැති වෙන කොමිෂන් සභාවට නිකන් පිස්සු කෙලින්න එපා. මේ වෙලාවේ මේ මොහොතේ මේ රටේ 1,70 ලක්ෂයක් ඡන්දදායකයෝ ඉන්නවා. 1,70 ලක්ෂයක් ඡන්දදායකයෝ ඉන්නවා. ලක්ෂ 170ක්. මේ පාර ඡන්දය දාන්න අයිතිවාසිකම තියෙනවා, හිමිකම තියෙනවා. එතකොට මේ 1,70 ලක්ෂය දැස් අයගෙන බලාගෙන ඉන්නවා මැති වෙන කොමිෂන් වැඩ කරන විදිය දිහා. මේ රටේ ඉන්න පිළිගත් දේශපාලන පක්ෂ, මේ රටේ ඉන්න විද්වත්තු, වෘත්තිකයෝ, සිවිල් සංවිධාන බලාගෙන ඉන්නවා මැති වෙන කොමිෂන් වැඩ කරන විදිය. ඔයාලා ওই තරමට ප්‍රාථමික වෙලා ග්‍රාම්‍ය වෙලා ওই තරමකට වෙන්නේ තොත්ත බබාලා වෙන්න එපා. මොකද මැති වෙන කොමිෂන් කියන්නේ තොත්ත බබාලා නෙමෙයි, ලංකාවේ බබාලාන්තේ නෙමෙයි. එනිසා බබාලාන්තේ මැති වෙන කොමිෂන් සභාව නෙමෙයි මේක. මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජන රජයේ මැති වෙන කොමිෂන් සභාව. අනික අරගලෙන් පස්සේ ඇතිවෙච්ච විශේෂ වෙනස් වීම එක්ක මිනිස්සු මේ අස්ථාවර දේශපාලන තත්ත්වය ස්ථාවරභාවයට පත් කරන්න ඡන්දය පාවිච්චි කරන්න බලන් ඉන්න මොහොත, ඔයාලා මිනිසුන්ගේ අභිලාෂයන් එක්ක, මිනිසුන්ගේ හැඟීම් එක්ක, මිනිසුන්ගේ ඒ තියෙන අවශ්‍යතාවය ඔයාලා සෙල්ලම් කරන්න එපා. ඔයාලා හදන්නේ තාම අර කපටි දේශපාලඥයන්ට අවස්ථාව සලසලා දෙන්න. අවස්ථාව සලසලා දෙන්න. ඒකයි ඔයාලට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාගේ රාහු කාලේ බලන්නේ තාම අර රජගෙදර ඉන්න ජෝතිර්වේදියෝ ටිකන. ඔයාගේ රාහු කාලය කියන්නේ ඔයාට ඡන්දේ තියෙන දිනේ කියන්නේ. රජගෙදර ඉන්න ජෝතිර්වේදියා නම් මං කියන්නේ කරුණාකරලා ඔය මැති වෙන කොමිෂන් සභාව මේ මොහොතේ ඉල්ලාස් වෙන්න එපා. මලගෙලියක් කරන මොකද ඡන්දේ දියා ගන්න බැරි. මේ ඡන්දෙන් පස්සේ ඉල්ලාස් මොකද ඔහොම කොමිෂන් සභාවක් ලංකාවට වැඩන්නේ නැහැ. ඇයි එක එක්කෙනාට ඕන විදිහට, දේශපාලකයන්ට ඕන විදිහට, ජෝතිර්වේදියන්ට ඕන විදිහට, රාහුට ඕන විදිහට, තව ටිකක් දවසින් කේතුට ඕන විදිහට බල වැඩ කරයි. හැබැයි ඔයාලා කවුරුත් බලන්නේ නැහැ මිනිස්සුන්ට ඕනේ මොකද්ද කියලා. ඔයාලා අනික ඔක්කොම ටික බලන්න පුළුවන්. හැබැයි මිනිස්සු ඉල්ලන දේ, මේ රටේ ජනතාව ඉල්ලන දේ, මේ රටේ පුරවැසියට ඕන දේ ඔයාලට තේරෙන්නේ නැහැ නෙමෙයි. ඔයගොල්ලෝ තේරුම් ගත්තේ නෑ වගේ ඉඳලා අර ඔයගොල්ලෝ හුරුතල් වෙන ඒ පාලන අධිකාරියේ සතුටු කරන්න ඔගොල්ලෝ කටයුතු කරගෙන යන මොකටද? මොකටද? මං අල් ලැජ්ජ වෙන්න ඕනේ මැති වෙන කොමිෂන් සභාව. ලැජ්ජ වෙන්න ඕනේ මැති වෙන කොමිෂන් සභාව. ඒ නිසා අපි නිශ්චිතව කියනවා මේ එළමෙන මැතිවරණය අපි හැමෝටම විශේෂයි. විශේෂයෙන්ම පාස්කු දින වින්දිතය සම්බන්ධයෙන් යුක්තිය හොයාගෙන යන අපිට විශේෂයි. මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ඔය ආණ්ඩුව පාස්කු දින වින්දිතය යන යුක්තිය ඉෂ්ට කරන්නේ නැහැ කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව මේ පාස්කු දින වින්දිතයන්ට යුක්ති ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඒකට ඇති වෙන්න කාලය තිබ්බයි දෙගොල්ලන්ට. ඇති වෙන්න කාලය තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකමාරක් හිටියා. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකමාරක් හිටියා. ඒකෙවි අවුරුදු පහ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ කඳුරෙන් ඇවිල්ලා රාජපක්ෂ කල්ලියවත් රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවවත් මේ පාස්කු දින වින්දිතයන්ට යුක්තියක් ඉෂ්ට කරේ නැහැ. අඩුමතරමේ තමන් යටතේ ඉන්න නීතිපතිවරයාට කියලා පාස්කු දින කොමිෂන් සභා වාර්තාවේ තියෙන නීතිපතිගේ නිර්දේශනික ක්‍රියාත්මක කරේ නැහැ. නිර්දේශනික ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ එළමෙන ඡන්දය මේ රටේ ඉන්න සියලු දෙනාට වැදගත්. ඒ ආර්ථික ස්ථාවරත්වයකට යන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ. ඒ දේශපාලන ස්ථාවරත්වයේ හැදෙන ඡන්දය තමයි මේ ඡන්දය. ඊළඟ එක තමයි 2019 අප්‍රේල් 21 වෙනිදා සීසී කඩ ගිය ජීවිතවලට යුක්තියක් ඉෂ්ට කරන්නම් මේ පාලකයෝ ටික වෙනස් කරලා නව ජනාධිපතිවරයෙක් නව පාලන තන්ත්‍රයක් අපි ස්ථාපිත කරගන්න ඕනේ. ඒකට මේ රටේ මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන පළවෙනි අවස්ථාව මේක. පළවෙනි අවස්ථාව මේක. මොකද මේ මොහොතේ වෙච්ච දේ ගෝඨාභය ආවා. ඒ මැතිවරණේ අපිට ඒ ආකාරයෙන් තකන්න බෑ. හැබැයි දැන් යුක්තිය ඉෂ්ට නොවන බව දැකදක යන ගමනේ අවසාන අදියරට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ මිනිස්සුන්ට යුක්තිය හොයාගෙන යන ගමන
අපි කිසිසේත් නවත්තන්නේ නැහැ. ඒ යුක්තිය හොයන්න පුළුවන් ජනාධිපති වෙනස් කිරීමෙන් නම් අපි සූදානම් ජනාධිපති වෙනස් කරන සටනට හිටගන්න. ඒ යුක්තිය හොයාගෙන යන ගමනේ කෙලවර ඇවිල්ලා ආණ්ඩුව පෙරලන තැනක් නම් ඒ ආණ්ඩුව පෙරලන්න හිටගන්නත් අපි ලෑස්ති. අවසානයේ අපේ අපේක්ෂාව මේ රටට, මේ ජාතියට, මේ දේශයට, ඒ වගේම පාස්කු දින වින්දිතයන් යුක්තිය සොයාගෙන යෑම පමණමයි කියන කාරණේ මේ මොහොතේ මතක් කරනවා.